අයිබෝන් කියලා පිළිගන්නවා වගතුක වෙතින් ගෙන එන තවත් එක් වීඩියෝ එකකට. අද අපි කියන්න යන්නේ ලිංගික හැප වැඩි වෙලාවක් ලබා දෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත. පුරුෂයන්ගේ ලිංගික හැකියාව නොයෙකුත් හේතුන් මත අඩු වෙනවා. සාමාන්‍ය දියුණු රටවල්වල පවා එක්තරා සැලකිය යුතු ප්‍රතිශතයක් ලිංගික හැකියාව අඩු වීමේ දෝෂවලින් පෙළෙනවා. ලිංගික කාර්යයේදී උපරිම ඒ කාර්ය කරන්නට නම් පුරුෂ ලිංගය නිසි පරිදි ප්‍රමාණවත් වීම ප්‍රමාණවත් වී විනාඩි කිහිපයක් සක්‍රියව තිබීම අවශ්‍ය වෙනවා. ප්‍රමාණවත් වූ සැනින් ඒ නැවත හුලං ඇරි බැලුමක් වගේ හැකිලෙනවා නම් ඒ ලිංගික සතුටට සපුරා ගැනීමට බාධාවක්. 1. හරියට ඒ වැඩේ වෙන්නේ නැත්නම් මුලින්ම මොකද්ද කරන්න ඕන? ලිංගික කාර්යයට කීප වතාවක් විවිධ වටපිටාවන් යටතේ උත්සාහ කොට හරියන්නේම නැතිනම් ඉන්පසු වෛද්‍යවරයෙකු හමුවීම තමයි හොඳම දේ. අවශ්‍ය තරමට ලිංගික ප්‍රමාණවත් නොවීම කෙරෙහි බලපාන ඍජුමින්ම වක්‍රසාධක ගණනාවක් තිබෙනවා. ඒවා එකින් එක විමසා බැලුව ඔබට වඩාත් සුදුසු ක්‍රමවේදය තෝරා ගැනීමට දොස්තර මහතාගේ සහාය ලබා ගැනීම වඩාත් සුදුසුයි. ලංකාව වැනි රටක ඔය වගේ ආබාධයක් තිබෙන අයෙක්ට විවිධ උපදෙස් ලැබෙන ආකාර තිබෙනවා. ඒ ලිංගික අවයවය කියන්නේ අපේම සිරුරේ පද්ධතියක කොටසක්. ඉතින් ඔය ගොඩ වෙදකම් කරලා යම්ම වැඩක් වුණොත් ඇතැම් විට ලිංගික හැකියාව අයිම වීම වගේම වෙනත් දුබලතා රසකුත් එන්නට හැකියාව තිබෙනවා. 2. ප්‍රතිකර්ම. ලිංගික ප්‍රමාණවත් වීම සිදුවන්නේ රුධිරයේ සැපීම මගින් ශිෂ්ණයේ ශියුම් පේශි ශක්තිමත් කිරීමෙන්. ලිංගික බෙලහීනතාවයට ප්‍රතිකර්ම ලෙස මනෝවෛද්‍ය උපදේශන. ඖෂධීය ප්‍රතිකාර. පොම්ප යොදා ගැනීම, ශල්‍ය කර්ම සිදු කිරීම, ජීවන රටාව වෙනස් කර ගැනීම හරහා විසඳුම් ලබා ගැනීමට වඩා ජනප්‍රිය වී තිබෙනවා. බෙලහීනතාවයට අතවන්න පුරුදු. තරබාරුකම. එක් තැන වාඩි වෙයි කකා බිබී සනීපෙන් ව්‍යායාම නැතිව ඉඳීම ලෙඩ රෝග රැසකට අතවනන නරක පුරුද්දක්. තරබාරුකම නිසා රුධිරේ නාලවල රුධිර සංසරණය බාධා ඇතිවෙන්නේ හැකයි. දුම්බීම ලිංගික බෙලහීනතාව ඇති කරන්නේ යයි දුම් වැටි කවරේම මුද්‍රණය කර ඇති කරුණක්. පෙනහැලු සහ හෘද රෝග වගේම ලිංගික බෙලහීනතාව දුම්බුන අයගේ සමීප මිත්‍රයෙක්. ඇල්කොහොල් පාවිච්චි අක්මාවට වගේම ලිංගික කාර්යයට නරක අතට බලපාන. ඇල්කොහොල් ගත්තට 아무ත ප්‍රාණවත් ගතිය සිතට ආවත් ඒ తాවකාලික දෙයක් පමණයි. මානසික ආතතිය. ජීවිත සංකීර්ණ වීමත් එක්ක මනසත් දැඩි පීඩනයට ලක් වෙනවා. ලිංගික හැකියාව කියන්නේ අපි මොළය සමග හොඳ යාළුකමක් තියෙන දෙයක්. අපිට ජීවන රටා වෙනස් කර ගැනීමෙන් තරබාරුකම දුම්බීම ඇල්කොහොල් භාවිතය අඩු කර ගැනීමෙන් ලිංගික බෙලහීනතාවය තිබෙන හැකියාව අඩු කරගන්න හැකියාව තිබෙනවා. ඊට අමතරව යම් ස්වාභාවික බීටීම් බයිසිකල් පැදීම් වැනි ක්‍රියාවලීන් වලින්ද ලිංග බෙලහීනතාවය ඇතිවෙට හැකි. 4. එක එක වර්ගයේ ඔසු. අප දේශපාලන ලෝකයටද වරක් දෙවරක් ගොඩ වූ ව්‍යාග්‍රයනු ලිංගික බෙලහීනතාවට ජනප්‍රියම ඔසුවක් වේ. එවැනි ඔසු මගින් ලිංගික අවයව ප්‍රාණවත් තබා ගැනීමට අවශ්‍ය කරන මුදු පේශීන් බලගැන්වීම සිදු කරනු ලැබේ. අවනාෆි, ස්ටෙන්රා, සිල්ඩ්‍රෙන් 5 වියග්‍රා, ටඩ්ලාෆි, සිලියස්, වෙන්රාෆි, ලෙවෙන්ට්‍රා 16 ආදී ඔසු බහුල වශයෙන් ලිංගික බෙලහීනතාව ප්‍රතිකාර පිණිස භාවිතා කරනු ලැබේ. ලිංගික කාර්යයට විනාඩි 15කටවත් කලින් ලබාගත යුතු මෙම ඔසු භාවිතය කිරීම පරිස්සම් කළ යුතු වේ. 5. ඔසු පාවිච්චියට පෙර ලිංගය ප්‍රමාණවත් කරන මෙම ඔසු සාමාන්‍යයෙන් ඔළුව කෙක්කුමට පැරසිටමෝල් ගන්නව වැනි නිතරම ඕනෑම අවස්ථාවකදී ගැනීමට යුතු නොවේ. වෛද්‍යවරයෙකු නිර්දේශය පිට තමුට අධිරුධිර පීඩනය, දියවැඩියා වැනි රෝග ඇත්නම් එය දොස්තර මහතාට පවසා මෙවා නිර්දේශ කර ගැනීම වැදගත්. ලබාගත යුතු මාත්‍රාව හරියටම දැනගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණක් වරකට භාවිතා කළ යුතු අතර පෑ 24 තුළ දිතුමතා පාවිච්චියට සුදුසු නොවේ. 6. පාවිච්චියෙන් පසු මෙහෙම වුණ. මෙම ඔසු පාවිච්චි කරන පිරිසගේ 10 දෙනෙක්ගෙන් එක් අයෙකුට හිස රුදාව, නාසය රතු වී පිම්බීම, මස්පිඩු වේදනාව සහ දෘෂ්ටි ආබාධ ඇතිවීම හැකි. ඒවා මේ ලිංගික ප්‍රමාණවත් බවට ගන්නා ඔසු වලට ප්‍රධාන අතුරු ආබාධ වේ. ව්‍යාග්‍රා මුලින්ම පරීක්ෂණයට ලක් කරන හොඳ හෘද රෝග සඳහා වේ. කඳුනා ගිනායට පෙනහළුවල දුබලතාව ලැක්වීමට මෙම ව්‍යාග්‍රා ඔසුවට මීට වඩා අඩු මාත්‍රා වලින් ලබා ගැනීම සුදුසියයි සමහරු මතපාල කරනවා.